සුබ මධ්‍යහනක් ඔබෙක් වන්නේ දිවාපුවත් ප්‍රකාශය සමගින් මම ආසිරි ප්‍රේමවර්ධන මම වත්සලා කුලසූරිය මුලින්ම අවධානය ප්‍රති සිරස්තල වෙත බහුතර මන්ත්‍රීවරුන් පිරිසක් සමග අගමැති විශේෂ සාකච්ඡාවක තවත් රාජ්‍ය අමාත්‍යවරයෙකු ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි පාර්ලිමේන්තුව කල් තැබීමේ බලය ජනපති සතුයි හිටපු කතානායක විජේමු තහවුරු කරයි ඇමරිකාවෙන් ඉරානයට යලි සම්බාධක වැදගත් තීරණ රැසක් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මේ වන විට විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනවා සාකච්ඡාව පැවැත්වෙන්නේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී මෙම සාකච්ඡාවට දේශපාලන පක්ෂ රැසක නායකින් සහභාගී වී සිටින බවයි වාර්තා වන්නේ පාර්ලිමේන්තුව නියෝජනය කරන බහුතර මන්ත්‍රීන් සංඛ්‍යාවක් මෙම සාකච්ඡාවට එක්ව සිටිනවා මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී එච් එම් ෆෞසි මහතා ජාතික ඒකාබද්ධතා සහජීවන සහ ඉස්ලාම් ආගමික කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ අද දිවුරුම් දුන්නා එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. නාවින්න මහතා සංස්කෘතික අභ්‍යන්තර කටයුතු හා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ ඊයේ දිනේයි මේ අතර දිමල ජාතික සංධානය නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් වියාලේන්ද්‍රියන් මහතාද නැගෙනහිර පළාත් ප්‍රාදේශීය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපති කාර්යාලයේදී ඊයේ දිවුරුම් දුන්නා. අදත් අමාත්‍යවරුන් කිහිප දෙනෙකු දිවුරුම් දීමට නියමිත බවයි වාර්තා වන්නේ. දිනෙන් දින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වත්මන් රජයට සහාය පළ කිරීමත් සමග රජය තවතවත් ශක්තිමත් වන බව දේශපාලන විචාරකින් පෙන්වා දෙනවා. ජනාධිපතිතුමාට ඇති බලතල අනුව පාර්ලිමේන්තුව කල් තැබීමට පමණක් නොව නව සභාවාරයේ ආරම්භ කළ දිනේදීම අවශ්‍ය නම් යලි කල් තැබිය හැකි බව හිටපු කතානායක විජේමු ලොකුබණ්ඩාර මහතා පවසනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මෙම බලතල ජනාධිපතිතුමාට ලැබී ඇති බව මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා කියා සිටියා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වෙනි ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයා විසින් කලින් කල ප්‍රකාශනයක් මගින් පාර්ලිමේන්තුව කැඳවීම පාර්ලිමේන්තුවේ වාරාවසාන කිරීම සහ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කළ හැක්කේය ජනාධිපතිතුමා තිබුණු බලය අඩු කරගත්ත ජනාධිපතිතුමා විසින්ම 19 වෙනි සංශෝධනය යටතේ දැන් ඒ 19 වෙනි සංශෝධනයේ මේ ඡේදයට අත තියලා නැහැ මාස දෙකකට පස්සේ දැන් මේ පවතින බලයේ හැටියට වාරාවසානය කරලා මංගල සැසිය පවත්වලා ආයත් ඇවිල්ලා වාරාවසානය කරන්න බැරි නැත ජනාධිපතිතුමා නිවැරදි තීන්දුවක් ගෙන ඇති අවස්ථාවේ ඒ සමග එක්වීම සියලු දෙනාගේ යුතුයකම බව මහා සංඝරත්නය පෙන්වා දෙනවා අගමැතිතුමාට වගේම ජනාධිපතිතුමාටත් මේ රට සාර්ථකව සිදු කර ගන්නට හැම දිනාගේම සහයෝගය ලබා දෙන්නට ඕනේ සෑම ජන වර්ගයකටම සාධාරණ අයිතීන් ලබාගෙන මේ රටේ සාමයෙන් සතුටින් ජීවත් වීම තමයි වැදගත්ම දේ රට බරපතල අගාධයකට පත්ව ඇති අවස්ථාවේදී අභිනවයෙන් පත්වෙච්ච නව රජයට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා සෑම කෙනෙක්ම වැඩ කරන තත්ත්වයට පත් වෙලා ඵලදායක ආර්ථික ක්‍රියාවලියකට යොමු කළා මේ රට වැඩබිමක් හැටියට හැම කෙනෙක්ම රට කළමනාකරණය කරන නායකයන් පාලකයන් ඒ වගේ නිලධාරි මහතුරු සෑම දෙනාම කටයුතු කරන්න උත්සාහ ගන්නවා නම් ඒක ඉතාමත් වටිනා ක්‍රියාවක් හැටියට මේ වෙලාවේදී අපි කරුණාවෙන් පෙන්වා දෙන්න කැමතියි භික්ෂුන් වහන්සේලා හැටියට අපිට ගොඩක් සතුට වෙන්න පුළුවන් මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ගත්ත අභීත තීන්දුවක් ගැන රනිල් වික්‍රමසිංහ මහත්මයාණන්ට යුතුයකමක් තිබෙනවා එදා මහින්ද රාජපක්ෂ මහත්මයාණන් කොහොමද නිහතමානීව පරාජය බාර අරගෙන ගියේ නිහතමානීව මේ පරාජය බාර අරගෙන අරලියගහ මන්දිරයෙන් යනවනම් ඉතාමත්ම හොඳයි කියන බව මේ වෙලාවේ අපි භික්ෂුන් වහන්සේලා හැටියට තුමාණන්ට සිහිපත් කරනවා රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයේ තවදුරටත් රැඳී සිටීම පොදු දේපළ පනත යටතේ සාපරාදී සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් වන වරදක් බව විද්වත් වෘත්තික සංධානය පෙන්වා දෙනවා. අනුරාධපුරයේ පැවති මාධ්‍ය හමුවකදී එහි කැඳවුම්කරු නීතිඥ මහේෂ් කොටුවැල්ල මහතා මේ පිළිබඳ අදහස් පළ කළා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිංහල පිටපතේ 42 වගන්තියේ ඉතා පැහැදිලිව සඳහන් වෙලා තිබෙනවා ජනාධිපතිවරයා තමාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ බහුතරයේ විශ්වාසය දිනාගත් පුද්ගලයාව අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කළ යුතුයි කියලා 46 වෙනි ව්‍යවස්ථාවේ සඳහන් වෙලා තිබෙනවා අග්‍රාමාත්‍යවරයා කැබිනට් මණ්ඩලය පවත්නා දුරට සේවය දරනවා කියලා 42 ව්‍යවස්ථාවට අනුව අනිවාර්යෙන්ම අග්‍රාමාත්‍යතුමාගේ දුර්ය අවසන් වෙනවා ඒ අනුව ඔහුට තවමත් මමයි අගමැති කියලා තර්ක කරන්න කිසිම නීතිමය බලයක් හෝ ව්‍යවස්ථානුකූල බලයක් නැහැ. මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අර්බුදයක් නම් 2015 ජනවාරි මාසේ 9 වෙනිදා රනිල් වික්‍රමසිංහ මහත්මයාව මේ රටේ අග්‍රාමාත්‍යවරයා හැටියට සුළුතරේ නායකයා වශයෙන් ඉදදී පත් කිරීමත් අනිවාර්යෙන් ව්‍යවස්ථා විරෝධී කටයුත්තක්. ඒක හොඳයි කියපු උදවිය අද කුලප්පු වෙලා අපහාස කරනවා මේ ජනාධිපතිතුමා ව්‍යවස්ථාව කඩ කළා කියලා. හිටපු අග්‍රාමාත්‍යතුමාත් ඒ පිරිසත් මේ වන විට පොදු දේපළ පනත යටතේ එන සාපරාදී සාවද්‍ය පරිහරණය කියන අපරාධ වර්ධ සිදු කරමින් තිබෙනවා. ඔහු අපරාධ ඉන්ධන මිල අඩු කිරීමත් සමග තම සංගමයේ යෝජනා කළ පරිදි බත් පාර්සලයක සහ තේකෝපයක මිල අඩු කළ බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතා පවසනවා. සියලු ආපනශාලා හිමියන් මෙම ක්‍රියාමාර්ගය සමග එක් විය යුතු බවයි ඒ මහතා කියා සිටින්නේ. බලාපොරොත්තු සහගත යම් අත්දැකීමක් සහ බලාපොරොත්තුක් අපට ලැබුණා කියලා කියවෙනවා. අපි දීර්ඝකාලීන දැක්මක් අනුව තීරණය කරා බත් පැකට් එකක් රේඩිය මිල රුපියල් 5ක ඉස්සහා 10 කට අඩු කරනවා. වේගින් කියන්නේ දේවල් අඩු වෙන්න පුළුවන්. බස් ගාස්තු අඩු වෙනවා කියලා ප්‍රකාශ කරා. සීන් 10ක් අඩු කරලා තියෙනවා. පරිප අඩු කරලා තියෙනවා. රට අඩු කරලා තියෙනවා. ඩීසල් අඩු කරලා තියෙනවා. එතන මහින්දරාජපක්ෂ කාලේ අපි මේ වගේ හෝටා කර්මාන්තය පරාර තුනක් කරන වතුර විදුලක් වෙන පාරිභෝගිකයෝ ඉන්නේ නැහැ. ඉන්ධන මෙන්ම අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩවල මිල වහාම ක්‍රියාත්මක වන පරිදි අඩු කිරීමට රජය තීරණය කළා. පීඩාවට පත්ව සිටි ජනතාවට සහන ලබා දෙන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා කළ ප්‍රකාශයකට අනුවයි මෙම මිල අඩු කිරීම සිදු කළේ. මේ සම්බන්ධයෙන් ජනතාව රජයට සිය ප්‍රසාදය පළ කරනවා. මේ ගානත් අපිට ලොකු ගානක් ඒක කරලා ලොකු බොහොම හොඳයි මේ රජය තව ඉදිරියට යන්න අපි සහයෝගය දක් පුළුවන් තරම් ආර්ථිකයේ තිස්සරහට හොඳටම හැදෙනවා මේ යන ගමන ඇටියට ඒ කියන්නේ දාන ආහාර ඒවත් සෑහෙන අඩු වුණා ලොකු දෙයක් කළේ මේ වෙලාවේ අපිට සහන හැදෙන එක ඉතින් අපිට ඇත්තටම හොඳයි අපිට හිතන්න පුළුවන් හොඳ අනාගතයක් ඉදිරියට දකින්න පුළුවන් කියලා බඩු මිල පහත වැටීමෙන් ඩීසල් මිල පැට්‍රල් මිල අඩු කරපු එකෙන් අපිට ලොකු සහනයක් තියෙනවා කියලා තියෙන බදු ප්‍රතිපත්තිය ලිහිල් කරලා මේ සාමාන්‍ය ජනතාවගේ ආර්ථික මට්ටම උසස් වෙන තැනට කටයුතු කරනවා නම් අපි ගොඩක් සතුටු වෙනවා. අපි ඉන්නේ සතුටයි දැන් අඩු වෙනවා නම් කොච්චර හොඳයිද නේ. මේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල අඩු කළා අපි හිතනවා අනාගතයේදී අපිට ඉතාමත් සහනදායි වැඩපිළිවෙලක් අපේ රටට ලැබෙයි කියලා. මේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අඩු වෙමින් පවතිනවා. ඒ කියන්නේ තින් ඇත්තටම පැහැදිලිව තියෙන හොඳ ගමනක් අපිට. බඩු මිල අඩු කිරීම සම්බන්ධව අපේ ජනාධිපතිතුමාටත් මහින්ද රාජපක්ෂ ගරු අගමැතිතුමාටත් අපි බලවත්සේ ස්තුතිවන්ත වෙනවා. අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අඩු කරලා තෙල් මිල අඩු කරලා අපිට ලබා දුන් සහනයන් ගැන මහ ජනතාව මෙන්ම මමත් බොහෝම සන්තෝෂවත් වෙනවා. රටේ ජනතාවගේ පීඩිත අවස්ථාවෙන් මුදවා ගන්නට ලොකු සහනයක් ලබා දීලා තියෙනවා. අපි එතුමන්ලට මේ අවස්ථාවේ ස්තුතිය ගෞරවය පුද කරලා සිටිනවා. ජනතාවට සහන දීලා තියෙන මං හිතන්නේ ඒක ජනතාව විදිහට අපි දකින්නේ අපිට ලැබුණු ඉමහත් සහනයක්. නව අගමැතිවරයා පත් කිරීම නීති විරෝධී නම් හිටපු අගමැතිවරයා කළ යුත්තේ අධිකරණයට ගොස් එය විසඳා ගැනීම බව සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමේ සභාපති එස් අමරසිංහ මහතා පවසනවා. ඒ මහතා මේ අදහස් ප්‍රකාශ කළේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී. අධිකරණය තමයි මේ රටේ ප්‍රශ්න විසඳන්න තීන්දුවක් ලබා දෙන්න පුළුවන් බලධරයා ව්‍යවස්ථාව ප්‍රකාර. දේශපාල අමතිවරුන් පාලනය කරේ මේ රට විදේශ තානාපති කාර්යාලවලට උගතල් වේ. ඔවුන් ප්‍රශ්නයකට මෙච්චරම රණි වික්‍රමසිංහ මොකද කරන්නේ? කෙලින්ම යන ජාත්‍යන්තරට. ඇයි මෙච්චරක දුරතල් දීගොල්ලෝ ගන්න? උරතල් වෙච්ච කට්ටියගෙන් දැන් උදව් ගෙල්ලනවා අනේ මාව බේරගන්න කියලා. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ පාර්ලිමේන්තුවේ ජනතාව අත්කල්ලාරපුවම පාර්ලිමේන්තුව ඉන්න ඕනෙ උන්ට ඕනෙ විදියට මේ ජාත්‍යන්තරයට ඕනෙ විදියට රට කරන්නේ නෙමෙයි. රටේ මහජනතාවට ඕනෙ විදියට තමයි රට කරන්නේ.
මහජන නියෝජිතින්ගේ ප්‍රධාන වගකීම විය යුත්තේ අධ්‍යාපනයේ මෙන්ම යහපත් සෞඛ්‍යෙන්ද පිරිපුන් පුරවැසියන් බිහි කිරීමට අවශ්‍ය පරිසරය සැකසීම බව අමාත්‍ය රංජිත් සේඹලාපිටිය මහතා පවසනවා. අපිට දේශපාලන දෙන්නන් හැටියට පැවරෙන පළවෙනිම වගකීම තමයි පුරවැසියන්ට ශක්තිමත් සෞඛ්‍යයක් අධ්‍යාපනයක් ලබා දෙන්න. ඒක නම් මේ රටේ තියෙන වැදගත්ම වගකීම. පාරම් හදනකවත්, පාරවල් හදනකවත්, වොයිස් කට් දෙනකවත් ඒක කොහොම දෙවෙනි කාරණා. පළවෙනි දේ ශක්තිමත් පුරවැසියන් බිහි කරන එක අධ්‍යාපනික වශයෙන් සෞඛ්‍ය සම්පන්න වශයෙන්. කෙරුණු कैगल बालिका विद्यालय प्रतिसंस्करण किरणु भौतिक संपद शिशु ऐतिहट पेवरी में उत्सव सहभागी विमीन अमातिवर्या में मदहस पलकला मेवन वैकिरणु मुदल रुपया कोटि हाथली स्पहाक अध्यापन कलयुते අභියෝගවලට මුහුණ දිය හැකි පිරිපුන් පිරිසක් නිර්මාණය කිරීම බව අමාත්‍ය ආචාර්ය විජිතස් රාජපක්ෂ මහතා පවසනවා. කොළඹදී පැවති උත්සවයකට එක් වෙමින් මේ මහතා මේ බව කියා සිටියා. श्रीमद जोन कोतलावल आरक्षक विश्वविद्यालय उपाधि प्रदानोत्सव अमात्यवर्यागे प्रधानत्वेन पवेत्तुना ए बंडार नायक अनुस्मरण जात्यंतर सम्मंत्रण शालावेदी एकदहस देसिय पहलस दिनेकु सदहा उपाधि पिरिनेमीम एहिदी सिदुकेरुना Education means much more. It has a greater meaning. අධ්‍යාපනය කියන්නේ විශාල පරාසයක විහිදී තිබෙන දෙයක්. ඒකට ලොකු අර්ථයක් තියෙනවා. අපිට අවශ්‍ය විෂය ඉගෙනීමට වඩා දැනුමින් පිරිසක් නිර්මාණය කිරීමයි. අපේ රටේ උගත් ජනතාවක් සිටිනවා. නමුත් වර්තමාන අභිෝගවලට මුහුණ දෙන්න හැකි පිරිසක් රටට අවශ්‍යයි. එමගින් අපේ රට හරිමක ගෙන යා යුතුයි. ගම්පහ කෑගල සහ කුරුණෑගල දිස්ත්‍රික් වලට අද පස්වරුවේ මිලිමීටර 100 ක්ම තද වැසි අපේක්ෂා කළ හැකි බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. මේ අතර බස්නාහිර සබරගමුව මධ්‍යම සහ වයඹ පළාත් වල ඇතැම් ස්ථාන වලටද තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුවේ වැඩ බලන අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා ප්‍රකාශ කළේ. दिवेने मे दिन वो तेनो मे दिवेन गिनीकोण दिशा बेंगाल बोक्कावट प्रदेश कैनमेन स्वभाव मे कैनमेन स्वभाव बहुवीट अहाये दिनकोट अड़पीन तत्व वर्धन वेगी बलापुरुअ अद दिन कालगुने उतर उतर मेद नगने ऊगे फलात्ल ओनेम अवस्थाव दी वैसी हो गि सहित वैसी अतिविंड हेकिनो मीट अमत शिशु फलात्ल अपर भागे हो संध्या काले विशेष वैसी हो गि सहित वैसी තාවකාලිකව තද සුළං ඇති වෙනවා අකුණු අනතුරුත් ඇති වෙන්න හැකියාවක් තියෙනවා ඉතින් මේ පිළිබඳව ජනතාව දැනුවත් වෙන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා කඳුකර ප්‍රදේශවල ජනතාව නායම් ලක්ෂණ පිළිබඳ විමසිලිමත් වන්න නායම් ලක්ෂණ පිළිබඳ විමසිලිමත් වෙනවා වගේම එම ලක්ෂණ දුටු වහම ඉවත් වීම ඉතාමත් වැදගත් වෙනවා කඳුකර ප්‍රදේශවලද සානිකුත් මාර්ග භාවිතයේදී රිය දුරන් දැඩි අවධානය යොමු කිරීම ඉතාමත් වැදගත් වෙනවා පවතින වැසි සහිත තත්ත්වය හේතුවෙන් දිවයිනේට ගිනිකොන දෙසින් වෙන බෙංගාල බොක්ක පුදු ප්‍රදේශයේ නොවැම්බර් 3 වෙනිදා පටන් ඇති වී තිබෙන මෙම අඩු පීඩන තත්ත්වය වර්ධනය වන ලකුණු පහළ වෙලා තිබෙනවා විශේෂ අවධානය යොමු කරන්න ඇති විය හැකි තද සුළං සහ වැසි සහිත තත්ත්වයන් निर्धारण ඔවුන්ගෙන් සිදු කෙරුණු ප්‍රශ්න කිරීම් වලදී ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණයට උපයෝගී කරගත් ලැප්ටොප් පරගණකයක් සහ මුද්‍රණ යන්ත්‍රයක්ද පොලිසිය බහරටගෙන තිබෙනවා. සැකකරුවන් අද දින හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර ඉංග්‍රීසි පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා. උතුරු පළාතේ කුරුඳු වගාව මෙවැනි විට සාර්ථක වී තිබෙනවා. ඒ අනුව කුරුඳු වගාවේ අස්වනු නෙලීමද මෙවැනි විට සිදුවන බවයි අප වාර්තාකරු පවසන්නේ.
උතුරු පළාතේ ප්‍රදේශ රැසකම මේවන විට කුරුදු වගා කර තිබෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්ප යටතේ ක්‍රියාත්මක අපි වවලයි අපි කන්නේ වැඩසටහන යටතේද කුරුදු වගාවට විශේෂ ස්ථානයක් හිමි වුණා. ඒ අනුව කුරුදු වගාව තවතුරටත් එම පළාතේ ව්‍යාප්ත කිරීමට අවශ්‍ය පහසුකම් ලැබී තිබෙනවා. මේ වගාව උතුරු පළාත තුලත් ව්‍යාප්ත කරන්න පුළුවන් කියලා අනාමග්‍රම ප්‍රදේශයේ කුරුදු සාර්ථක වගා කරලා පෙන්ලා දීලා තියෙනවා කියලා කියන්න පුළුවන්. මිල ඉතාමත් ඉහළ මට්ටමක තියෙන්නේ. විශේෂයෙන්ම මේ 45 මට්ටමේ කුරුදු සකස් කරනවා නම් රුපියල් 2500ට වඩා වැඩි මිලකට පහසුවෙන් අලෙවි කරගන්න පුළුවන්. සාර්ථක වගාවක් ඉදිරි මේ ප්‍රදේශයේ මේ වගා කරන්න පුළුවන් ඇත්තම කුරුදු වගාව. අපි ජනතාව ඇත්තම බය වෙලා තියෙනවා කොහොම හරි දැනට අපි ප්‍රදේශයේ තියෙන ජල කනමනාකරණ රටාව අනුව මේක කරගන්න අපහසු වෙයි කියලා. ඊතරම් බය වීමට දෙයක් නැහැ. කුරුදු වගාව ව්‍යාප්ත කිරීමට උතුරු පළාත එහෙම නැත්නම් වීලි කලාපයේ තුල පවතින වර්ෂාපතනයත් එක්ක පවතින ජල තත්ත්වයත් එක්ක මැනවින් වගාව සාර්ථක කරගන්න හැකියාව තියෙනවා. මිරිස් වගේ දේවල් බඩිරුංග වගේ දේවල් හැමෝම වල වෙළඳපොළට ගිනිච්චාම තුට්ටු දෙකට බහින. නමුත් කුරුඳු වන්නම් මේ අවුරුද්දේ නොතල ඉන්න පුළුවන් ලබන අවුරුද්ද වෙනකන්. තරල ගේ තියා ගන්න පුළුවන් 6-7 මාසෙ. කුරුඳු ගණන් ගිහම දෙන්න පුළුවන්. එහෙම chance එකක් තියෙනවා. අනෙත් එක අපි දවල් දවසේ ඉඳන් වැඩ කරලා රැට කුරුඳු ගස් යම් ප්‍රමාණයක් තලා ගත්තත් අමතර ආදායමක් විදිහට කරන්නත් පුළුවන්. බෑන්ඩ් ද බෑන්ඩ් රියැලිටි වැඩසටහනේ දිවන වටේ තරග කිහිපයක පටිගත කිරීම ස්වාධීන රූපවාහිනී පරිශ්‍රය තුළ අද දවසේදීත් සිදු කෙරෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශයේ ITN මාධ්‍යාලය සහ කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදිශිෂ්‍ය සංගමයේ එක්වයි මෙම වැඩසටහන සංවිධානය කරන්නේ. මේ පිළිබඳ තොරතුරු ගෙනෙන්නේ අසංග කරුණාරත්න. අප සූදානම් වෙනවා බෑන්ඩ් ද බෑන්ඩ් මේ රියැලිටි තරඟාවලියේ තවත් උණුසුම් තරඟ වටයක් ආරම්භ කරන්න දෙවන වටේ 8 දිනය. විශේෂයෙන්ම කියනවා නම් අද මේ පටිගත කිරීම සිද්ධ වෙන්නේ ස්වාධීන රූපවාහිනී පරිශ්‍රයේ. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ වන විට ලංකාව පුරාම අස්සක් මුල්ලක් නැර පැතිරුණු මේ උණුසුම් තරඟාවලියේ වතගුතත් එක්ක අද තරඟයට සහභාගී වෙන කණ්ඩායම් අතරේ මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ සූදානම අපිට බලන්න පුළුවන් මේ වෙලාවේ ස්වාධීන රූපවාහිනී පරිශ්‍රයේ සිට විශේෂයෙන්ම කොළඹ නාලන්දා විද්‍යාලයේ ආශිෂ් සංගමයේ අධ්‍යාපන අමාත්‍යාංශය ස්වාධීන රූපවාහිනී සේවය එකමුතුවයි මේ කටයුත්ත පැවැත්වෙන්නේ. මෙයයි තත්වය. අලුත්ම තොරතුරු රැගෙන අප බලාපොරොත්තු වෙනවා ඔබත් එක්ක තොරතුරු බෙදාගන්න. ස්වාධීන රූපවාහිනී පරිශ්‍රයේ සිට මම අසංග කරුණාරත්න. දැන් පුවත් කිහිපයක් ලොහඩින්. ඊයම් විෂවීම වැළැක්වීමේ සතිය වෙනුවෙන් දෙහිඅත්ත කණ්ඩිය ප්‍රදේශයේ පෙරපාසල් 15ක් සඳහා තීන්ත බෙදාදීමේ වැඩසටහනක් පැවැත්ුණා. ඊයම් පිළිබඳ දැනුවත් කිරීමක්ද සිදු කෙරුණා. පරිසර යුක්ති කේන්ද්‍රයයි මෙය සංවිධානය කළේ. පෙරපාසල් සඳහා ඊයම් රහිත තීන්ත බෙදාදීමටයි කටයුතු කෙරුණේ. පෙරපාසල් ගුරුවරුන් සහ රජයේ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මාතර කටුවන කෝන්ගස්තැන්න ධර්මාරාම විහාරස්ථානයේ ඉදිකෙරෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ සඳහා ධාතු නිදන් කිරීමේ උත්සවයක් පැවැත්ුණා. ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ මහා ලේකකාධිකාරී තනතුරෙන් පිදුම් ලද පූජ්‍ය පල්ලේකන්දේ රතනසාර ස්වාමින් වහන්සේ සහ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ නව සභාපති ජගත් සුමතිපාල මහතා පිළිගැනීමේ උත්සවයක්ද පැවැත්ුණා. පූජ්‍ය සූර්යවැව ධම්මරංසි ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ශාඛා සමිතියක් පිහිටුවීමද මෙහිදී සිදු කෙරුණා. බොරැල්ල රත්නාවලී බාලිකා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය කේරි විද්‍යාලීය ශාලාවේදී පැවැත්ුණා. අධ්‍යාපන, සාහිත්‍ය, කලා හා ක්‍රීඩා අංශවල දක්ෂතා දැක්වූ ශිෂ්‍යාවන් මෙහිදී ඇගයීමට ලක් කෙරුණා. විදුහල්පතිනි WG ගංගා කුමුදුනි, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ GN සිල්වා යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. දැන් ක්‍රීඩා පුවත්. සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ විශේෂ පුහුණු සැසියකට අද එක්ව සිටිනවා. දෙරට අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ලබන 6 වනදා ගල් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේදී ආරම්භ වීමට නියමිතයි. මෙම තරගයේදී ලොව හොඳම වමත් අංග පන්දු යවන්නා ලෙස සැලකෙන රංගන හේරත් ක්‍රිකට් පිටියෙන් සමු කැණීම සිදුවනපා. තරගයේ වෙනුවෙන් ගල් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටිය මෙවන විට සූදානම් කෙරෙමින් තිබෙනවා. කණ්ඩායම් දෙකම අද දිනේදී ක්‍රීඩා පිටියේ පුහුණු සැසි සඳහා එක් වුණා. තරගවලී පන්දුවෙන් පන්දුව සජීව තොරතුරු ගෙනෙන්නේ ලක්හඬ කුවන් විදුලියයි. ඒ වෙනුවෙන්ද සීලු කටයුතු සූදානම් කර අවසන්.
එසමගින් දිවා පුවත් අවසන් වෙනවා. පසළු දෙකේ සිට අපගේ පැම් පෙපුවත් විකාශයේ බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.ipnnews.lk